ආයුබෝවන් වනකම් සුබ දවසක් සුබ දවසක් කිව්වට සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න බෑ මොකද අපිව දවසින් දවස දිනින් දෙරෙන පිළිදු දිනන තමයි රජයන් අරන් දී නිසා අපි මේ දවස සුබ කරගන්න කොච්චර උත්සාහ කරත් අපි අපේ පරමාධිපත්‍ය බලය පාවිච්චි කරලා අපි තීන්දුව ගන්න නීති හදන පාර්ලිමේන්තුවේ ඇත්තෝ අපිට සුබදායක විදිහට දවස ගත කරන්න ඉන්නේ කොහොම වුණත් අපි අද මේ දේශපාලන සහ ආර්ථික විග්‍රහයට එකතු කරගත්තා ප්‍රවීණ මාධ්‍යවේදි දයාසනා රාජපක්ෂ මහත්මයා ආයුබෝවන් සුබ දවසක් ආයුබෝවන් සුබ දවසක් නරේන්ද්‍ර මහත්තයෝ මේ අපේ රටේ පුරවැසියන්ගේ කොඳුනාඩිය සම්බන්ධව යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා දෝ කියන කාරණාව මතුවෙනවා මොකද දිගින් දිගටම මේ රජයන් අපිව පාවිච්චි කරන ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කරගන්න කාන්චන විජේසේකර බලශක්ති අමාත්‍යවරයා ජනවාරි මාසයේ වගේ කිව්වා නරේන්ද්‍ර මහත්තයෝ විදුලි බිල වැඩි කළොත් දිගටම විදුලිය සපයන්න පුළුවන් කියලා. මේ අතර උසස් පෙළ විභාගයේදී යම්කිසි කාල සීමාවකට විදුලිය දෙන්න කිව්වා. හැබැයි එතකොට නැත්ත නෑ කිව්වා, ඩීසල් නෑ කිව්වා, වැසි නෑ කිව්වා, ගල් අඟුරු නෑ කිව්වා. මේ හැමදේම කිව්වා. අවසානයේ මහජන මේ අපිට මේ මානහිමිකම් කොමිසමට යන්න පුළුවන් වුණා. හැබැයි ඒවා සාර්ථක වුණේ නැහැ. අවසාන මොහොතේදී ඊයේ දවසේදී විදුලි බිල වැඩි කරනවා 66% කින් මෙන්න පැය 24 විදුලි බලය දෙන්න පුළුවන්ලු විදුලි බලය දෙන්න කියලා කිව්වා දැන් අර අර්ග වැඩි කරත් එක්කම වැසි වැස්සද ගල් අඟුරු ගත්තද ඩීසල් ආවද නැත්ත ආවද මොනවාද මේ කරන්නේ ඇයි මෙහෙම අපිට අර සුද්ධ සිංහල වචන මතක් වෙනවා ඇයි මේ අපිව මේ විදිහට පාවිච්චි කරන්නේ අපේ පුරවැසියෝ තාම ඇත්තටම යටත් වැසියෝ වෙලාවෙම ඉන්නේ නැත්තම් අපි මේවට හැම එකටම හා සර් හුම් සර් කියන් ඉන්න ගියාම මේගොල්ලෝ අපිට ගණන් ගන්නෑ අපිව දෙකේ කොහෙද දාලන්නේ ඇත්තටම ශිරන්ත ඉතාමත්ම සංවේග ජනක සංවේදී අවස්ථාවක් ඒක මොකද මමත් ඊයේ ප්‍රවෘත්ති වලින් දැක්කා ජනාධිපතිවරයා නියෝග කරනවා කළා කියලා මේ 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 විදුලි බල බලශක්ති ඇමතිවරයාට කාන්චන විජේසේකරට දිගටම විදුලිය දෙන්න කියලා. ඔව්. අව සංවේදීම කරුණ තමයි ශිරන්ත මමත් විභාග කරපු කෙනෙක් මගේ දරුවොත් විභාග කරා ඔබත් එහෙමයි. ඒතර මේ විභාගයක් කියන එකේ වටිනාකම සහ ඒකේ තියෙන ටෙන්ෂන් එක ආතතිය අපි දන්නවා. පුදුමාකාර විදිහට අපි පාඩම් කරන්න වෙහෙසෙනවා. මොහොතක්වත් අපි ඉන්නේ නැතිව රාත්‍රී කාලේ පාඩම් කළේ අපේ කාලේ බලාම්පු වලින්. නමුත් වර්තමානයේ විදුලිය තියෙනවා. ඒ දරුවන්ට අකණ්ඩව විදුලිය දෙන්න කියලා අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලද්දි මානව හිමිකම් කොමිෂන් සභාව කියද්දි මහජන උපයෝගිතා කොමිෂන් සභාව කියද්දි මේ රටේ දෙමව්පියන් දහස් ගණනක් ඉල්ලද්දි සිසු දරුවන් ඉල්ලද්දි තමන්ටවත් දරුවෙක් ඉන්නවද තමන්ට අධ්‍යාපනය ලැබන දරුවෝ ඉන්නවද තමන් කවදා හරි දවසක ඉගෙන ගත්තද පාසලකට ගියාද විභාග කරාද කියන සියල්ල මමතක කරපු අමාත්‍යවරයෙක් නිලධාරී පැලැන්තියක් පාලකෝ පිරිසක් හිටියේ නෑසූ කණින් යුතුව විදුලිය ඉතාමත්ම කෙටි දවස් දෙක තුනකට උසාවියෙන් ලැබපු වාරණයක් නිසා ළමයින්ට අකණ්ඩ විදුලිය දුන දවස් හෝ දෙකක් හෝ තුනක් දෙකක් මං හිතන්නේ දෙකයි දෙකයි හරි අනිත් දවස් නැවතත් විදුලිය කැපුවා හරියට ඒ ලෙවල් කරන ළමයින්ගේ එක තරහකාරෝ විදියට ඒ ලෙවල් කරන ළමයින්ව ගණන් ගන්න නැති විදියට ඒ ළමයින්ගේ මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තියෙන මූලික මිනිස් අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් සියල්ලම උල්ලංඝනය කරමින් කලේ. එතකොට විදුලිය ඒ මොහොතේ දුන්නේ නැහැ ළමයින්ට පාඩම් කිරීමට බාධාවක් නොවුණා කියලා කවුරුර කියනවනම් ඒක පිළිගන්න බෑ බාධාවක් තරුවන්ට වුණා විභාගයට. ඒ බාධාව තුළ මොකද වුනේ? කිව්වා නැත්ත නැහැ කිව්වා. ඩීසල් නැහැ කිව්වා. ගල් අඟුරු නැහැ කිව්වා. ජලය නැහැ කිව්වා. මේ වැසි වැහලා ජලය තිබුණා. ඒ ජලය දෙන්න වාරි මාර්ගෙන් අවසර ගන්න ඕනේ. එකම රටක් එකම නීතියක් मुखद मे नीति ये अदाल अंसवल बलदार तमंट हित मतर नीति क्रियात्मक कर नीति पावित कर एक मेसक वाली मे प्रश्न पूर्वक महाजन सभापति काकी चोदना कर රට දූෂණය කරන ක්‍රියාවලිය ඇතුලේ මේ දූෂිත වලල්ලක් තියෙනවා. ඒ දූෂිත වලල්ලේ ඇමතිවරයා එක්ක ඉන්න ප්‍රමාණය රාජ්‍ය නිලධාරීන් වලල්ලකුත් ඉන්නවා. දැන් මේ කාරණා ඇතුලේ අපිට හිතන්නේ ඒක සාක්ෂාත් කරගන්න හිතෙනවා. දැන් අපි දන්නවා දැන් ජනග්‍රහණායක මහත්මයා පෙන්නවා මම ජනතාව එක්කම ඉන්නවා කියන කාරණාව. හැබැයි අවසාන මොහොතේදී නිලධාරීන් තුන් දෙනෙක් වෙනම දාලා ඒ තුන් දෙනා ඒගොල්ලන්ගේ හිතුමතේට
තීන්දුව දෙන හැබැයි එතුමා පිටරට ගිහිල්ලා කියනවා මේ මෙහෙමයි මෙහෙමයි කියලා හැබැයි අපිට දැනෙන්නේ මේ රටේ සිස්ටම් එකේ චේන්ජ් එකක් වෙනවා නම් මේ ඇමතිවරු මේ රාජ්‍ය ආයතන වල ඉන්න මේ සභාපතිතුරු ලේකම්වරු පවා වෙනස් වෙන්න ඕන කියන එකයි මම ඉන්නේ නරේන්ද්‍ර මහත්මයා මොකද මේ ඒගොල්ලන්ගේ ඒවල සපෝට් නැතුව මේ වගේ ගේම් ගහන්න බෑ ශ්‍රීලංක හරියටම හරි දූෂිත වලල්ල දැන් ඇත්තටම උපයෝගීතා කොමිසමේ සභාපති කියන අපිට ජනතා විශාල ප්‍රසාදයක් තියෙනවා නමුත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ යටින් ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේක තුර මාධ්‍යට ප්‍රකාශ කරන මුහුණුවර නිමේ ඇතුලින් ක්‍රියාත්මක අභ්‍යන්තරයේ තියෙන. එතකොට දැන් මේ විදිහට බලනකොට මේ දූෂිත වලල්ල තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒකට තමයි ආවේ අරගලේ. ඒ අරගලයක් පුස්සක් වුණානේ අවසානයේදී. දැන් මේක මෙහෙම එකක් තියෙනවා ශ්‍රන්ත දැන් ඇත්ත වශයෙන්ම ඒ ලෙවල් ළමයිට විශාල අසාධාරණයක් කළා. ජනාධිපතිවරයා ඊමියව්ව කරනවා මේක දෙන්න කියලා. දෙන්න කියලා. දෙය රැය ඉඳලා විදුලිය ලැබෙනවා. අනේ දෙවියනේ ඇත්තටම මේ ළමයි ගැන හිතලා සති 3කට පෙර ඔය නියෝගය දුන්නා නම් මොකද වෙන්නේ? ඒගොල්ලෝ දැන් දෙවියනේ විදුලිය වැඩි කිරීම තුලනේ දැන් මේක කරේ. ඒක ඇයි එහෙමනම් මෙහෙම දැන් කරන්න පුළුවන් නම් නැත්තා ආවද කොහෙන් හරි? තෙල් ආවද? වැසි වැස්ස. හැමදේම ආවද? වැස්සද? ඉතින් මේක ඇත්තරම ජනතාව බලාගෙන ඉන්නවා. ශ්‍රී ලංක මේකේ ප්‍රතිඵලය මේක අපි එදත් කිව්වනේ මේ අරගලයට පෙරනේ අපි කිව්වේ. ගෝඨාභය මහත්තයා පාලනය කරන්නේ ස්වරූපයේ උඩ. ඔවුන්ගේ තියෙන ඒකාධිපතිත්වයන් උඩ. වලේ බැටේ හිරව මිනිසු ඒ මිනිස්යාට කරපු දේවල් එක උඩ. මේ රටේ අරගලයක කාර්ය තත්ත්ව ජනතාව නැගිටී කියලා කිව්වනේ. දැන් කියන්න තියෙන්නේ ශ්‍රී ලංක එදා තරුණෝ නැගිට්ටා. අනාගතයේදී කොයි විදියටද මිනිසු නැගිටින්නේ කියන එක පිළිබඳ වෙනවා. එතකොට එතනදී ඒ නැගිටීම වෙනස් කරන්න වලක්වන්න බැරි තත්ත්වයක් එනවා ශ්‍රී ලංක. ඒ නිසා පාලකයෝ ඕලින් පාඩම් ඉගෙනගෙන දැන්වත් දැනගන්න ඕනේ ක්‍රමවේදී පිළිබඳ. නමුත් එක දෙයක් තියෙනවා. මේ ඒ ලෙවල් දරුවන්ට කරපු දේ අමතක කරන්න බෑ. ඒ දරුවෝ මේ රටේ අනාගත පුරවැසියෝ. එතකොට දැන් මේ හැම කෙනාම එකම ආකාරයට යන්නේ ශ්‍රී ලංක. ඇත්තටම මේ ප්‍රශ්න මාධ්‍යට ගේන්න ඕනේ. ආණ්ඩුවක් කියලා කියන්නේ ඔක්කොම එකිනෙකාට තමන්ට ඕන විදිහට මැතිවතුන් ලදාරින් තීරණ ගන්න තැනක් නෙමෙයිනේ. එකට එකතු වෙලා අරගෙන එකම තීරණයක් නේ දෙන්න ඕනේ. මේ ආණ්ඩුවෙත් ගියාණ්ඩුවෙත් යහපාලනෙත් එකම තීන්දුවක් නෑනේ. එක එකා හෙට මෙට ඇද්දානි. මහින්ද රාජපක්ෂ මහත්තයෙන් පස්සේ ආපු සිරු ආණ්ඩු කඩාගෙන වැටෙන හේතුව නිසානේ. ඒ නිසා ජනතාවනේගේ වඳිවන්නලා තියෙන බදු ගෙවන ජනතාවනේ. දැන් බදු ගෙවන ජනතාවගේ දරුවන්ටනේ ඒලවලට විදුලිය නොතිබුනේ. ඒ ජනතාව තවමත් බදු ගෙවනවානේ. ඒ සල්ලි වලින් මේ ඔක්කොම වැටුප් කරන්න හැමදේම කරන්න ඉතින් ඇයි මේ தત્ත්වය අනිත් කාරණාව ශ්‍රී ලංකාව තරකක් කියන්න ඕනේ දේශපාලකයන්ටම චෝදනා කර කර ඉන්න බෑ ශ්‍රී ලංකාව නියදාරේ වලපොත්තකින් තමයි යන්නේ මම කරපු පොඩි සමීක්ෂණයක් උඩ ඒක විශාල ලෙස ව්‍යාප්ත කළ කරපු ගැන සමීක්ෂණයක් උඩ මම හඳුනගෙන තියෙන රාජ්‍ය නිලධාරී තන්ත්‍රය ලේකම් ළඟ ඉඳලා ප්‍රාදේශීය ලේකම් ළඟ මේ රාජ්‍ය නිලධාරීන් ඉන්නවා මේ රාජ්‍ය නිලධාරීන් තන්ත්‍රය කියලා කියන්නේ ලක්ෂයකට දෙකකට පමණ ප්‍රමාණයක් ඉන්නේ උදේට එනවා ලිපි ලේඛන අස්සම් කරනවා වැඩි කරනවා ඒ සාධාරණව තමන්ගේ වැඩ කොටස කරනවා 35ක් ඉන්නවා ශ්‍රන්ත ඒ නිලධාරීන් පතෝල බණ්ඩක් අවගේ තමන්ගේ කොටස කරනවා ඒ කියන්නේ උදේට එනවා ලිපි ලේඛන අස්සම් කරනවා වැඩි කරනවා ඒ සාධාරණව තමන්ගේ වැඩ කොටස කරනවා 35ක් ඒ නිහඳයක් ඒගොල්ලෝ බලන්නේ ඒ දේ කෙරුවා තමන්ගේ වැඩක් බලාගත්තා පැත්තකට ලහිටා ඒ 35යි තව 15ක් ඉන්නවා 05 එක කියන්නේ 10ක් විතර ඉන්නවා නිර්මාණශීලී අය නැසියට 15ක් නිර්මාණශීලී අය. ඊය අය තමයි ලේකම්බරු සමේ වගේ ඉඳගෙන තමන්ගේ වැඩ කොටස අමතර නිර්මාණශීලීව හිතනවා. රට ගැන හිතනවා. ජනතාව ගැන හිතනවා. කොහොමද අපි මේක කරන්නේ 15යි. තව 50ක් ඉන්නවා ශ්‍රන්ත ආපු විලේ ඉඳලා කල්පනා කරන්නේ ළමයාව ඉස්කෝලේ දාලා දාන්න කොහොමද නෝනට වාහනේ යවන්නේ කොහොමද ගෙදරට බඩු ටික ගන්න කොහොමද තෙල් ටික ගන්න කොහොමද අමතර තෙල් ඉල්ලන්නේ කොහොමද අමතර බටා ඉල්ලන්නේ කොහොමද කොහොමද මේකෙන් කොමිස් ගහන්නේ කොහොමද මේකෙන් පගාව ගහන්නේ කොයි විදිහට දූෂණ වංචාවක් කළාම මම සල්ලි හොයන්නේ අයථා විදිහට දේවල් හොයන්නේ 50ක් ඉන්නවා ශ්‍රන්ත මේ සමීකරණය හරියට කවුරුද සමීක්ෂණයක් කළා බලන්න ඔය තත්ත්වයේ තියෙනවා ශ්‍රන්ත. ඒතර මේ අය එක තමයි මේ ගමන යන්නේ. ඉතින් දේශපාලකයන් ඇඟිලි දික් කරනවා. දේශපාලකෝ දූෂිතයි. ඇත්ත 225ම යවන්න ඕනේ. කතා හරියෙමුකෝ. නමුත් ඔවුන්ට වඩා දූෂණ වංචාවන් අර තැන්වලින් ශ්‍රන්ත වෙනවා. අද දේශපාලකයන්ට වඩා නිලධාරීන් දැන් අපිටම කාචන විජේසේකර ඇමතිවරයා. ඔහුට තමයි බැනුම් ආණ්ඩ වෙන්නේ. බැනුම් ආණ්ඩ වෙනවා. මොකද ඔහු කරන දේවල් වලට. නමුත් එකක් කියන්න ඕනේ. ඔහුට බැනුම් ආණ්ඩ වෙනින් වැඩි කොටසක් ආණ්ඩ වෙලා තියෙන ශ්‍රන්ත නිලධාරීන් විසින් නිසි කලට නිසි වෙලාවට නිසි විදිහට තීන්දුව ගන්න නිසා. ඔහුට පෞද්ගලිකව ඔහුගේ යම් යම් කතා සහ ඔහුගේ ප්‍රකාශනයන් වල විරෝධයක් අපේ තියෙනවා. නමුත් ඔහු බැනුම් අහන්නේ නිලධාරී තන්ත්‍රය නිසා කරපු ක්‍රියාදාමය නිසා. එහෙම නැත්නම් ඔහු ගෙදරින් ගන්න තෙල් ගේන්නද? නැත්නම් ඔහු පෞද්ගලිකව කැමති වෙයිද? ලයිට් නොදී ඉන්න? ඔහුට දෙන්න පුළුවන් නම් දෙනවනේ. නමුත් ඔහු එතන හිරවලා ඉන්නවා.
ආණ්ඩුවක් තුල. ඒතකොට හිරවීම තුල ඔහු බැනුම් අහනවා. නමුත් ඔහුගේ මම විලාසය, ඔහු කතා කරන විදිය, කතා කරන දේ ජනතා නියෝජිතෙක්නේ. ඒ ආයි මාතරට යන්න බෑ ඡන්දෙ ඉන්න. මාතර මිනිස්සුරු පත්තරේ. මාතරට යන්න බෑ ඡන්දෙ ඉන්නඳ. ඒතකොට ඡන්දෙ ඉන්නනකොට ඉදිරි ඡන්දෙකදී අපි බලා ගන්න පුළුවන් ජනතාවගේ මතය. නමුත් මේ ශ්‍රන්ත ජනතාව මේ තීන්දුවම දුන්නොත් මේ රට ඇත්තරම රටක් නොවේ ශ්‍රන්ත. පොරවැසියෝ මේ රටේ නෑ. වහල්ලු යටත්තසියෝම තමයි ඉන්නේ. ඉතින් වහල්ලු ඉන්නවා. වහල්ලු යටත්තසියෝ ඉන්නවා කියලා තමයි කියන්නේ. යටත්තසියෝත් කියලා වචනේ හොර වැඩි කියලා. වැඩි ඇත්තට. දැන් නයන මද්ද මේ විදුලි බිල වැඩි කිරීමත් එක්ක රජය හරි මේ හරි කො උපක්‍රමශීලී කූටයි. දැන් දවසට පැය එකහමාර ගන්න විදුලිය කැපෙනකොට හැමදාම විදුලිය කැපෙද්දිම එකෝ ඇමතිට බයිනවා, රජයට බයිනවා, හැමෝටම බයිනවනේ. දැන් මේ විදුලි බිල වැඩි කරාම මොකද වෙන්නේ? විදුලි බිල අතට එන දවසට තද වෙනවා, බයිනවා. දවස් දෙක තුනක් ඉන්නවා විදුලි බිල කොහොම හරි ගෙවනවා. ඊට පස්සේ මිනිස්සු බනින්නේ හුරු වෙනවා නේද? මාන ඒ කියන්නේ ඒවරනම් ප්ලෑනින් තියෙනවා. හැබැයි රට ගොඩ ගන්න එහෙම මේ මිනිස්සුගේ මිනිස්සුගේ කොඳුනාරට කැඩලා කැඩලා තියෙන්නේ. දැන් කඩාගෙන වැඩිච්ච මිනිස්සු කොටසක් ඉන්න රටක්. ඉතින් මේ රටේ ඇත්තටම නියම ඉන්න බුද්ධිමතුන් රට හැරලා යන තත්ත්වයක් අද තියෙනවා. ඊළඟ කාරණාවශයන්ත මේකෙදි කියන්න ඕන කාරණාවක් තියෙනවා. අපි කොමිෂන් සභා එනකොට අපි විශාල විශ්වාසයක් කොමිෂන් සභාවට දෙනවා. මම නම් කොමිෂන් සභා තුනකින් අසාධාරණ ලක් වෙච්ච කෙනෙක්. ඒ නිසා මට සාධාරණයක් කොමිෂන් සභාවක උනේ නැහැ. මේ කොමිෂන් සභා කියන්නේ ස්වාධීන කොමිෂන් සභා කියලා කියන්නේ. ඔව් දැන් කොමිෂන් සභාව ස්වාධීනයි. එතන ඉන්න වාඩි වෙලා ඉන්න පුදුරු ස්වාධීන නැහැ කියලා පැහැදිලි පැහැදිලි පැහැදිලි. මේ තත්ත්වයේ උඩ මේ පහුගිය දවසේ උපයෝගිතා කොමිෂම, මානවීය කොමිෂම, එතකොට රාජ්‍ය සේවා කොමිෂම, මේ වගේ කොමිෂන් වලින් වෙච්ච දේවල් එක්ක බලාගෙන උඩ කොමිෂන් වලට වැඩක් කර මැති වෙන කොමිෂන් සභාව වැඩක් කරන්න ගියාම ඇති වෙලා තියෙන ව්‍යාකූලතාවය දිහා බලාගෙන යනකොට ජනතාවට විශ්වාසයක් තිබිච්ච කොමිෂන් සභාව ගැන විශ්වාසය නැති වෙනවා ඉස්සරහට. දේශපාලකතුමනි ඉස්සරහ නරේන්ද්‍ර මහතෝ අපේ රටට ඇඳිරි නීතිය කියන එකේ වටිනාකමක් නැතුව ගියා. හදිසි නීතිය කියන එකේ වටිනාකමක් නැතුව ගියා. සංචරණ සීමා කියන එකේ වටිනාකමක් නැතුව ගියා. ගැසට් එක කියන එක හැලුවරම ලක් වුණා. මේ කොමිෂන් සභාව කියන එකත් හැලුවරම ලක් කරලා තියෙනවා මේ මොහොත මෙතන. සිනා තව කාරණා තියෙනවා මෙතන. මම එතනදී දේශපාලකයන්ට දොස් කියන්න දෙයක් නැහැ. හේතුව කියන්නේ කොමිෂන් සභාවකට පත් වෙන මිනිස්සු මම කියන්නේ ස්වාධීන නැහැ කියලා. ස්වාධීන නැහැ. කොමිෂන් සභාවේ නම ස්වාධීනයි. උදාහරණම නාන මහත්තයා දැන් උපයෝගදා කොමිෂමට පසුව පත් කරන ඉඳාරී 3 දෙනා. ඔව්. ජනක මේ මහතේ එක කර 3 දෙනා එකක් කියලා. ඒ කියන්නේ කෙලින්ම රජයේ පැත්තෙන්ම දාපු 3 දෙනෙක්. ඒක ඒ ස්වාධීන නැහැ. එතකොට ඒ 3 දෙනා නේද? මේක තමයි දැන්. තාක්ෂණම කියනවා නම් කොමිෂන් සභාවේ නම ස්වාධීන අකුරු 4. ඇතුලේ ඉන්න මිනිස්සු මිනිස්සුනි ස්වාධීන නැහැ. යාලගේ න්‍යාය පත්‍ර විවිධව තියෙනවා මේ පළාත් සභාවේකට අර පොහොට්ටුවේ සාධක ස්වාධීන කණ්ඩායම දෙක වගේ තමයි වෙන්නේ. මෙනි මම දකින්න දේ තමයි මේ ස්වාධීන කියන එක මිත්‍යාවක් කියලා අන්ත. මොකද හේතුව නිර්පාක්ෂික කියන එකත් මිත්‍යාවක් නේද? මොකද මිනිස්සු ස්වාධීනත් නැහැ. මිනිස්සු නිර්පාක්ෂිකත් නැහැ. කාට න්‍යාය පත්‍ර තියෙනවා කියලා අන්ත? තමන්ගේ දරුවා රට යවා ගන්න, තානාපති කාර්යාලයකට යවා ගන්න, තමන්ට තානාපතිකමක් අනාගතේ ගන්න, තමන්ට වරප්‍රසාද ලබා ගන්න, මේ පවුල පිටින් රට යන්න, බිරිඳගේ රැකියාව හදා ගන්න, බිරිඳට තනතුරක් ලබා දෙන්න, ළමයා ඉස්කෝලේ දාන්න, මේ සියලු කාරණාත් එක්ක ස්වාධීනයි කියලා වාඩි වෙන පුද්ගලයා ස්වාධීන වෙන්නේ නැහැ දේශපාලන මන්දරාවේ. නමුත් පතුරු ගහන්නේ දේශපාලකයන්ට, වනින්නේ දේශපාලකයන්ට. ශ්‍රීනන්ත මෙතනදී ස්වාධීන නම් කොමිෂන් සභා, ස්වාධීන කොමිෂන් සභාවල ඉන්න සියලුම නිලධාරීන් ඒකමතිකව රටේ ජනතාව ගැන හිතලා, බදු ගෙවන ජනතාව ගැන හිතලා යම් යම් තීන්දුව తీරන ඒකමතිකව ගන්නවා නම් ආණ්ඩුවකටවත් කැබිනට් එකටවත් කිසි දෙයක් කරන්න බෑ. ඒතකොට මේ දුර්වලකම් නිසා තමයි අධිකරණ ක්‍රියාමාර්ග වලට ගියාමත් යම් යම් තීන්දුව වල අධිකරණේ අද අපිට තවමත් විශ්වාසන අධිකරණේ විතරයි ඉන්නේ. ඒතකොට අධිකරණයකට මේ යන දේවල් තුල මේ ස්වාධීනයයි කියන කොමිෂන් සභාව වල ස්වාධීනතාවයේ පිළිබඳ තියෙන ඇති ගැටලු නිසාම තමයි ස්වාධීන ප්‍රශ්න විසඳෙන්න බැරි කමක් තියෙන්නේ. අධිකරණයකට යන්න ඕනේ නෑ නිශ්චිරන්ද කොමිෂන් සභාව ස්වාධීන නම් කොමිෂන් සභාවත් දැන් මේ අධිකරණයටත් ගිල තීන්දුවක් ගන්න නොවේනේ. ඉතින් ඒ අය ස්වාධීනව තීන්දුව ගන්න නැති තාක්කල් මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. කොමිෂන් සභාව ගැන දෙවිත විශ්වාසයක් ජනතාවට නැතුව කියලා තියෙනවා. ඒක එක්තරා විදිහකට බලාගෙන හිටු හිලු සපේන ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. තීන්දුව తీන ක්‍රියාත්මක කරන්න බෑ. මේ මොකදද මහදෙන මුදල් වියදම් කරන්නේ? ශ්‍රීලංකාවේ සහ දැන් අපි ශ්‍රී ලාංකේය පොරවැසියන් විතර අපේ මානව හිමිකම් ගැන කතා කරොත් එහෙම ඇත්තටම අපිට මේ අපේ මානව හිමිකම් කිසිවක් ආරක්ෂක වෙලා නැහැ මේ වෙනකන්. හැමදේම ඒගොල්ලෝ ඒ විදිහට පාවිච්චි කරනවා. මෙච්චර කල් මානව හිමිකමක් විදිහට අපිට ආරක්ෂා වෙලා තිබි අපේ ඡන්දය හිටිය විතර නරේන්ද්‍ර මහත්තයා.
මේ වෙලාවේ ඒකත් අපිට නැති කරන්න උත්සාහ අපි දන්නවා මේ වෙලාවේ රජයේ පැත්තෙන් කියනවා මැතිවරණයක් අවශ්‍ය නැහැ කියලා. හැබැයි මේ දින පීඩනය මේක පිට කරන්න මැතිවරණය තියෙනක වඩා හොඳයි. මොකද කතරෙන් හරි ගහලා මිනිස්සුගේ වේදනාව පිට කරනවා. හැබැයි ඒක එහෙමත් පිට කරගෙන බැරුව ගියොත් එහෙම නයිර් මහත්තයා කිව්වා වගේ මේ විදුලි බල බිල වැඩි කිරීමනොත් වැඩිපුරම පහර එළවෙන මධ්‍ය පාන්තික ජනතාවට. ඒ මිනිස්සු ඔක්කොම එළියට බහින්න පුළුවන්. හැබැයි රජයේ මුදල් ඇමතිවරයා ජනාධිපතිවරයා එතකොට ආරක්ෂක ඇමතිවරයා විදිහට කටයුතු කරන්නේ ඒ පැත්ත බලන්නේ ජනාධිපතිවරයා. එතකොට ඒ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම ප්‍රෙෂර් එක දෙනවා ඡන්දේ නොතියා ඉන්න. මුදල් පාස් කරන්න. එතකොට පොලිස් ආරක්ෂාව දෙන්න බෑ කියලා කියනවා. මේකත් එක්ක මේ මේ වෙලාවේ ඡන්දයක් අවශ්‍ය වෙනවා මිනිස්සුගේ ප්‍රෙෂර් එක. මේක පළාත් පාර්ලිමේන්තුවරණයක් තමයි. හැබැයි මේක තුලින් මේ මිනිස්සු ප්‍රෙෂර් එක ඊට දාන්න පුළුවන්. එතන ඒක වළක්වන්න මෙහෙම ක්‍රියාත්මක කරන්නේ දැන් මේක නැවැත්වුවොත් එහෙම මේ පූර්වාදර්ශෙම යන්න පුළුවන් ඉස්සර නෑ මේ වෙලාවේ සල්ලි නෑ මෙහෙමයි මෙහෙමයි පාර්ලිමේන්තු ඉලෙක්ෂන් එක තියන්න බෑ මෙහෙමයි මෙහෙමයි මේ වෙලාවේ ජනාධිපතිවරණයක් තියන්න බෑ මම තමයි දිගටම ජනාධිපතිවරයෙක් විදිහට ඉන්නේ මේ නරක පූර්වාදර්ශයක් නේද මේ දෙන්නේ මේක බැලුවද අපේ පාර්ලිමේන්තුවේ ඔය කියන අයට අපේ මූලික කියන විවස්ථාව රකින්න බැරි ඉන්නවා නම් ඔහුට විරුද්ධව නේද දෝෂාභියෝගයක්වත් ගෙනල්ලා ජනාධිපති විරුද්ධව කටයුතු කරන්න බැරිද ශ්‍රන්ත මෙහෙම මෙහෙම එකක් තියෙනවා ශ්‍රන්ත ඇත්ත වශයෙන්ම කියනවා නම් කල්ට වේලාවට මැතිවරණ තිබීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයයි එතකොට දැන් මේ මැතිවරණය කියන්නේ මීට වසරකට පෙර ආතුව. එතකොට දැන් ඒක තිබ්බේ නෑ. ඒ ඔක්කොම මේ කොවිඩ් ඔය ඔක්කොම ප්‍රශ්නත් එක්ක. නමුත් හැබැයි නනමද කොවිඩ් ලෝකෙම දරුණු වෙච්ච වෙලාවේ පාර්ලිමේන්තු මැතිවරණය තිබ්බ අපේ ලංකාව. මම කියන්නේ ඒකයි. මේකේ වගකීම දැන් ඇවිල්ලා තියෙන රනිල් වික්‍රමසිංහ මහත්තයන්නේ. ශ්‍රේන්ත පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. ඔහු ආවේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා. කවුරුත් බාර ගන්න නැති වෙලාවේ ගත්තේ. මම මේ යම්සිසා මේ කියන්නේ ඔහුට පක්ෂෝ කතා කරනවා නොවේ. සර්ව සාධාරණව බලනකොට ශ්‍රන්ත ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව තුළින් මේ මැතිවරණයේ තිබෙන ති විපාකයේ ඊටපට නැවිලා තියෙන්නේ. එදා නිසි දවසේ අවුරුදු 4 ගෙවෙනකොටම ප්‍රාදේශ සභාව විසිරු වල මැතිවරණයේ තිබ්බනම් අද රණවීර වික්‍රමසිංහ මහත්තයාට ප්‍රශ්නයක් නැහැනේ. සාධාරණව බලන්න ඕනේ කියලා. මොකද මම දකින්න දේ තමයි හැම එකතම එතුමට බනින්න එතුමගේ විවේචනය කරන්න තමයි දේශපාලන පක්ෂ විපක්ෂ විවිධ කණ්ඩායම් ඔක්කොම. හරි අපිට මේකට පේනවා යම්කි දේශපාලන ගේම් එකක්. නෑ මොකද එතුමට අපි උදාහරණයක් ගමුකෝ. දැන් ඇත්තටම නිසි කාලේ ඡන්ද තියන්න ගෝඨාභය මහත්තයා ඉඩකඩ තිබුණා. ඔහුගේ ආණ්ඩුවෙන් තිබෙන්නේ නැහැ. පොහොත්තුව තිබෙන්නේ නැහැ. කල් දැම්මනේ. කල් දැමීම තුල ආපු ව්‍යාකූලතාවය ගෝඨාභය මහත්තයාට යන්න වුණා. දැන් ඒක විපාකෙ ගවන්න ලදී රණවීර වික්‍රමසිංහ මහත්තයා අදහසේ දැක්කම එක්සත් ජාතික පක්ෂය තමයි බොහෝමිට ඡන්ද කල් දාගෙන යන්න ඕනේ. ඒකත් තියෙනවා. ඒක තියෙනවා. මම මෙතන කියන්න ඕනේ මේ සාධාරණ විදිහට හරි බලනකොට මෙතුමට දැන් ඒ ඇවිල්ලා තියෙනවානේ. ඒ මූල ඇවිල්ලා තියෙන්නේ ඒ පොහොට්ටුව කරපු වැඩේ නිසානේ. ඒකෝ දැන් මෙතුමගේ වකවානු වෙනකොට රටේ ආර්ථිකය හොඳනම් වැටලානේ. ඒකෝ එදා ඡන්ද තිබ්බනම් එදා ඡන්ද තියන්න පුළුවන්කමක් තිබුණා. අද ඡන්ද තියන්න යනකොට අමතර බියදම් දරලා කරන්න බැරි වටා පිටාව මිනිස්සු විදිහට අපිට වටහා ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේ රටේ ජනතාව ඡන්ද ඉල්ලුවෙත් නැහැනේ. ඉල්ලුවේ බඩගින්නට තව ඉල්ලුවේ. තමන්ට ජීවත් වීමේ අයිති ඉල්ලුවේ. තමන්ට සමානව ඉන්න අයිති ඉල්ලුවේ. මේ කියන ව්‍යාකූලතාවය නැති කළා ඩොලර් පස්සේ ජනතාව වා කියන්න ඕනේ නැහැ. පාලකවා කියන්න ඕනේ. ඒක ඒම විසඳලා රටේ ආර්ථිකය ගොඩනගලා යමක් කරන තත්ත්වයට ගේන්න තමයි ඉල්ලීම කළේ. ඒකට දැන් මේ ඡන්දය කියන එක නිසි කලන තිබෙන්නේ නැති නිසා තමයි අවුරුද්දක් පහුවල දැන් තියන්න වෙලා තියෙන්නේ. මම එකක් කියන්නම් මේක පුංචි ආණ්ඩුව. ඒ කියන්නේ ප්‍රාදේශ සභා නගර සභා මැතිවරණ. මම දකිනවා මේ වෙලාවේ දෙනවා නම් ශ්‍රන්ත දෙන්න ඕනේ මහ මැතිවරණයක්. ජනරාජාධිපතිගේ පාර්ලිමේන්තුවට යන්න පුළුවන්. ඔව් ජනාධිපතිතුමා දැන් විසුවන්න ආකාරය. මොකද මහ මැතිවරණයක අවශ්‍යතාවයයි තියෙන්නේ. ප්‍රාදේශීය සභා නගර සභා තිබ්බා කියලා අපිට ඩොලර් දෙන්නේ නැහැ. දැන් සමහර මාව විචාරය කරයි. මට ඒක කමක් නැහැ. ඇත්තම තත්ත්වය. හෘද සාක්ෂියට එකඟව වහන්න. ප්‍රාදේශ සභා දිනලා සභාපතිරුපත් කළා තව දහස් ගණනකට පහසුකම් දීලා වරප්‍රසාද දීලා කාර්යාල දාගන්න දීලා අමතර වියදම් දරලා ඔක්කොම කරලා ඒ වියදමත් එක්ක බලනකොට අපිට ඩොලර් වෙනවද නැහැ මේ සල්ලි ටිකෙන්න තව ප්‍රාදේශ සභාවන තව අවුරුදු කරලා දීලා මේ සල්ලි ටිකේ මහා මැතිවරණයකට ගියොත් හොඳට උරගාලා බලන්න පුළුවන් මේ ආණ්ඩු වෙනසක් අවශ්‍යයි කියලා අන්තය නොවැම්බර් මාසේ පුළුවන් පාර්ලිමේන්තුවේ දැන් මොකද මම කියන්නේ මේ පොහොට්ටුවේ පාලනය ජනතාව ප්‍රතික්ෂේප කරන්න දැන් තියෙන්නේ ඇත්තම කොහොම කිව්වත් යථාර්ථවාදී ඒකනේ ගෝඨාභය මහත්තයා යන්නුනේ ඒකනේ ඒකට පොහොට්ටු පාලනය ප්‍රතික්ෂේප වෙලා තියදී ලෝකෙත් බලාගෙන ඉන්නවා රටේ ජනතාවටත් මේ වෙලාවේ මතයක් ප්‍රකාශ කරන්න තියෙන හොඳම අවස්ථාව මහා මැතිවරණය මහා මැතිවරණය තිබ්බනම් එන ආණ්ඩුවල තමයි ඊළඟ වගකීම යන්නේ ඔවුන් තමයි මේක හොයලා මං හිතන විදිහට ප්‍රාදේශ සභා මැතිවරණට යන ඥානාන්විතිය යනවනම් මහා මැතිවරණට යන එක තමයි එන්නේ ඒකට හරි සම්මුතියක් ආවොත් ජනතාව කැමති වෙයි ඒවන් පක්ෂත් කැමති දැන් පක්ෂවලට ඕනේ මේ වෙලාවේ ශ්‍රන්ත මේ වෙලාව බොරදිය මේකේ මාළු බානක මොකද හේතුව කියන්නේ කොහොම හරි තමන්ට බලය ලබා ගැනීම හරි ඇරිස්ටෝටල් කිව්වා වගේ බලය ලබා ගැනීම ආසාව
ධනිය රැස් කර ගැනීම ආසාව කාමී ආරක්ෂාව මේ ආශා තුන තියෙනවා. ඉතින් මේ තත්ත්වයේ උඩ ජනතාවගේ බදු මුදල් ජනතාව බිල්ලට දීලා ජනතාවගේ පාසු තවත් උග්‍ර කරමින් යන තත්ත්වයක් නේ තියෙන්නේ. ඒ නිසා මම දකිනවා ප්‍රාදේශීය සභා මැතිවරණයට වඩා මහ මැතිවරණයට යනවා නම් ඒක ඥානාම්විතයි. සියලුම පක්ෂ මේකට එකතු වෙලා ඒ දේ කරන්න ඕනේ. නමුත් අපි ලෝකේ දැකලා තියෙනවා සරන්ත මේ වගේ රටවල් ආගාධ තත්ත්වයට ගියාම රටේ ජනතාව රටේ දේශපාලන පක්ෂ දේශපාලන නායකයෝ බුද්ධිමතුන් භේදයකින් තොරව එකතු වෙනවා. අපිට එකතු වෙන දිවිච අවස්ථා ගොඩක් තිබුණා. එකක් තමයි එල්ටීඩී ත්‍රස්තවාද. ඒකදී අපි එකතුුන්නේ නැහැ. අපිට තව අවස්ථාවක් ආව සුනාමිය. සුනාමියෙන් අපි එකතුුන්නේ නැහැ. තවත් අවස්ථාවක් මෑතදී ආවා මොකද පාස්කු ප්‍රශ්නය. ඒකදී අපි එකතුුන්නේ නැහැ. ශ්‍රී ලංකාව රට ආගාධයකට මේ වැදලා තියෙනවා. ඒත් අපි එකතු වෙන්නේ නැහැ. දේශපාලන පක්ෂ තියෙන බලය ලබා ගැනීම, ධනිය ලබා ගැනීම සහ කෑදරකමින් යනවා මිසක ඊට එහා දෙයක් මට පේන්නේ නැහැ. ඉතින් ඇත්තටම මේ නායකයන්ව පත් කරන්න කියලා ඔවුන් ඡන්දි ඉල්ලන්නේ, ඔවුන්ගේ ව්‍යාපාරණත, ඔවුන්ගේ දේවල් තවදුරටත් ඒ වගේ අරන් යන්නනේ. ශ්‍රී ලංකාව ඔබ හිතනවාද ප්‍රාදේශීය සභාව මැතිවරණය තිබ්බොත් ජනතාව හැමෝම ඇවිල්ලා ඡන්දි දෙයි කියලා? මේ පාර 50%කට වැඩි නැත්නම් 60%කටවත් ඡන්ද දෙන්න මිනිස්සු ඡන්ද පොල්ට එයිද කියන ප්‍රශ්නයක් තියෙනවා ශ්‍රී ලංකාව. මොකද හේතුව මිනිස්සු ඒ තරම් කලකිරලා ඉන්නේ. සමහර වෙලාවට එක වේලක් කාලා මිනිස්සු ජීවත් වෙන ශ්‍රී ලංකාව. අපි ගත්තත් අපිට වේල් තුනම තවමත් හරියට කන්න බෑනේ. ඇත්ත වශයෙන්ම යථාර්ථය ඒකනේ. අපි ඒ නිසා වේල් ටික බැලන්ස් කරගෙන තියෙනවා අලුත් ක්‍රමයකට වගේ. ඉතින් ඒ විදිහට බලාගෙන යනකොට ඡන්දෙකට වැඩි ජනතාව ජීවත් කරවීම අවශ්‍යයි. අනිත් පැත්තෙන් බලාගෙන යනකොට මැතිවරණයකදී නිසි තීන්දුවක් ජනතාවට ගන්න නම් නිසි මැතිවරණයකට යා යුතුයි මා දකිනදී. ප්‍රාදේශීය සභාවට වඩා වටින්නේ මහමැතිවරණය. නමුත් මේ වෙලාවේ ඒක නියම කරලා තියෙන නිසා ප්‍රාදේශීය සභාව මැතිවරණය හරි තියන්න ප්‍රජාතන්ත්‍රවාදීව දෙන්න රජයේ ඒ පිළිබඳව අවධානය යොමු කළ කටයුතු කළ යුතුයි. නැත්නම් මේක පාවිච්චි කරනවා වෘත්තීය සමිති විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් මේක පාවිච්චි කරලා මේ අහිංසක ජනතාව ප්‍රකෝප කරලා පාරට ගේන්න පුළුවන්. ඒ තත්ත්වයක් ඇති කරන්නේ නැතිව දැන් දීලා තියෙන මැතිවරණයට දීලා මේ මැතිවරණය තියන්න දුන්නා නම් ඉවරයි කියන එක තමයි මගේ වැඩේ. දැන් නවත්තන්න එපා. මැතිවරණේ දැන් දීලා ඉවරයි. ආයි මහා මැතිවරණට යන්න පුළුවන් නම් හොඳයි කතා බහ කරලා නැත්නම් මේ මැතිවරණේ දෙන්න. නැති වුණොත් අහිංසක ජනතාව පාවිච්චි කරන දේශපාලන පක්ෂ සෞර්ධ්‍ය සමිති වෙනුවෙන් ඒ මිනිස්සු පාරටේ පව්. ඒ ජීවත් වීම සඳහා එන්නේ කැමැත්තකින් නොවේ. ඒ තත්ත්වය ඇති කරන්න නැතුව මැතිවරණයට දැන් කාලය දීලා තියෙනවනම් මැතිවරණය කරන එක තමයි ශ්‍රී ලංකාවේ හොඳම දේ. ආණ්ඩුව ඒ ඥානාන්විත උපයවර ගත්තොත් හොඳයි. මොකද අපිට සල්ලි නැහැ කියලාම කියන්නේ වෙයි රජයේ කොච්චර මොන දේ කිව්වත් අර දවස් ගානක් උසස් පෙළ දරුවාට කරන්ට් එක දුන්නේ නැහැ. බුදු බිල වැඩි කරා විතරයි ඔන්න කරන්ට් එක දෙනවා. ඒ නිසා මේ ගොල්ලෝ කියනවා සත පහකට විශ්වාස කරන්න බැරි තත්ත්වයක තමයි ඔබත්මා ජීවත් වෙන්නේ. ඉතින් අපි කනකත් අපි තමයි දන්නේ. දැන් ඔබතුමා මතු කරහ ප්‍රශ්නයක් අපි මේ වේලා අපි වෙනම කෑම වෙලක් හදාගෙන කනවා කියලා. එතකොට අපි හුරු වෙලා අපි හුරු වීම තුල ඒගොල්ලෝ ඒ වාසිය ගන්නවා. ඒ කියන්නේ වේල් තුනට අපිට දුන්න වෙලාවල් තුනක් අපි මේ වෙලාවල් තුන එකට එකතු කරලා වෙලාවල් දෙකක් හදාගෙන තියෙනවා. එතකොට තුන කවර් කරනවා දෙකෙන්. උදේට කන රැසුට පහුවලා කන දවල් කන රාත්‍රී දවල්ට බැලන්ස් වෙන්න කරා. බැලන්ස් වෙන්න හදාගෙන තියෙනවා. ඒක මේ ඇත්ත කතාව ශ්‍රී ලංකාවේ. අනිවාර්යයෙන්. මේ දේ කරන කෙනෙක්ගේ සමම්මෙන් කියන්නේ. අපි ඔක්කොම මේ ඇත්ත බොරුවට වෙලා කියන්නේ නැහැ නේද? අපි උන්ට වේල් තුන කරනවා කියලා නෑ ශ්‍රන්ත. වේල් දෙක අපි හදාගත්ත ක්‍රමය ඒකයි. ඉතින් වේලත් කන මිනිස්සුත් ඉන්නවනේ. ඉතින් ඕක තමයි දැන් අපි මේකට මූණ දීලා තියෙන ආකාරය. එතන අපි එහෙම මූණ දුන්නාට රජය ඒකේ වාසිය ගන්නවා. ඒගොල්ලෝ කියනවා උද්දමනයේ 158 දෝ 3 දෝ අඩු වෙනවා නේද නරේන්ද්‍ර මහත්තයෝ. හැබැයි ඒ වොන්ට අපේ ගෙදර පස්සේ තාම එහෙමයි. කොහෙන් ඔය සංඛ්‍යාලයක එනවා දන්නේ නැහැ. දැන් මේ කරන් බිල වැඩි වෙනවත් එක්ක ආයෙ කියයි දන්නේ නැහැ. උද්දමනයේ දවස් 148 අඩු වුණා. ඒගොල්ලන්ගේ ඒ රේට්ස් වලට යනවා ඒගොල්ලෝ. ඉතින් කරන්න දෙයක් නැහැ. ඔබට මට මූණ දෙලා තියෙන බොහොම අඳුරු කාලයකට ඉවසීමෙන් සංයමයෙන් කටයුතු කරන්න ඕනේ නැත්නම් මගේ ඉදිරි කාලය අපිට. ඔව් ඇත්තටම කියනවා නම් ජනතාව උපරිම ලොසලා කියන ශ්‍රන්ත උපරිමේ ඉහළම වට්ටම ඒ ලෙවල් ළමයි පවා තමන්ට විදුලිය නැති එකෙන් පාරකට බැස්සේ නැහැ, කෑකෝ ගහුවේ නැහැ, උද්ඝෝෂණය කළේ නැහැ, ළමයිවත් උද්ඝෝෂණය කරන්න යම් යම් පිරිස් කටයුතු කළා වුණත් ළමයි ආවේ නැහැ. මේ හැම කේකක්ම දරාගෙන තමයි ළමයි ඒ ලෙවල් ලියුවේ. දෙමව්පියෝ එකට අවශ්‍ය කටයුතු කළේ පොත්පත් අරන් දෙන්න ගියාම පොත්පත් එදා ගන්නට ගන්න බෑ. ඒ නිසා යම් කිසි විදියකින් උදව් උපකාරත් අරගෙන එක දෙක අරගෙන හරි ඒ දේ කරනවා. මේ වගේ ජනතාව විශාල කැපකිරීම් කරනවා ශ්‍රී ලංකාව. ඒ කැපකිරීම් කරන්නේ කෙරුවට පාලකයන්ගේ පැත්තෙන් අපිට ඒක පේන්නේ නැහැ. නමුත් අනිත් පැත්තෙන් තියෙන්නේ මම දකිනවා ශ්‍රී ලංකාවේ ආර්ථික අවපාතයේ ආර්ථික මේ වේබිකෙන් විශාල වේබිකෙන් ආර්ථිකයේ තියෙන පසුබෑමත් එක්ක දේශපාලන පසුබෑමකුත් තියෙනවා. මේ දේශපාලනයේ සම්පූර්ණ මේ හැමදේටම වගකිය යුතුයි. ඒ නිසා මේ ස්ථාවරත්වයට ගෙනෙන සියලුම දේශපාලන කණ්ඩායම් දේශපාලකයන්ගේ වගකීම. ඒ වගකීම අරගෙන කටයුතු කරේ නැති වුණොත් ඛේදජනක තත්ත්වයකට තමයි රට යන්නේ. ජනතාවගේ ගිවිසීමේ සීමාව පෙන්වාම ශ්‍රී ලංකාව අපි එදා කිව්වා වගේ අනාගතයේදී ඔබ මම ජීවත් වෙයිද කියන එක
හිතන්න අමාරුයි. මොකද හේතුව ඊ තත්ත්වයන් වල අපිත් හසු වෙන්න පුළුවන්. ඒ වැනි තත්ත්වයකට එන්නේ ඉඩකඩක් තියෙනවා. ඒ ඉඩකඩ බලකුවා ගන්න එක පාලකයන්ගේ, බුද්ධිමතුන්ගේ, වෘත්තිවේදීන්ගේ, දේශපාලන පක්ෂවල හැම කෙනාගේම වගකීමක් වෙනවා. හොඳයි අපි නරඹන්න ගොඩක් ස්තුති අපිට එකතු වුණාට ලැබුණ සතියේ අපි දෙන්නම ජීවත් වෙලා හිටියොත් මේ ප්‍රශ්නෙට අපි කරිත් මුණ ගැසෙමු. බොහොම ස්තුතියි දවසේදීත් අපිත් එක්ක එකතු වුණාට ලොකු වැඩකට යන්න ගිහිල්ලා බොහොම අමාරුවෙන් තියාගත්තේ ගොඩක් ස්තුතියි ඔබතුමාට අපි පරිස්සමෙන් ලැබුණ සතියේ මුණ ගැහෙමු. ආයුබෝවන්. ආයුබෝවන්. හොඳයි එහෙමනම් අපි සත්‍ය සමබරව දකින්න ලැබුණ සතියේ මුණ ගැසෙමු. ගිහින් එන්න ඔබ සැමට ජය වේවා.